2019 වර්ෂයේ පෙබරවාරි මාසයේ ICC විසින් සනත් ජයසූරියට ක්‍රිකට් වාර්ණයක් නිකුත් කරනවා. 2017 වර්ෂයේදී ඔහු තේරීම් කමිටු සභාපති ලෙස කටයුතු කරන අවදීයේදී එල්ල වුණු චෝදනාවක් සම්බන්ධව විමර්ශන කටයුතු කිරීමට සහයෝගය නොදීම සහ එම තොරතුරු සංගවා තබා ගැනීම නම් වූ චෝදනාවලට තමයි මෙම වාර්ණය නිකුත් කරන්නේ. එහිදී සනත් ජයසූරියට ක්‍රිකට් ක්‍රීඩා කිරීම ක්‍රිකට් පුහුණු කිරීම සහ ක්‍රිකට් සම්බන්ධ සියලුම දේවල් වලින් ඉවත්වන ලෙස ICC දන්වා එවනවා. වසර දෙකක ක්‍රිකට් වාරණයකින් පස්සේ තමයි සනත් ජයසූරිය ක්‍රිකට් පුහුණු කරුවෙක් විදියට ඕස්ට්‍රේලියාවට පියාසර කිරීමට තීරණය කළ තියෙන්නේ. එහිදී ඔහු ලෝක ප්‍රසිද්ධ මෙල්බන් ක්‍රිකට් සමාජයේ පුහුණු කරු ලෙස වසරක කාල සීමාවක් සඳහා ගිවිසුමක් අත්සන් කළා තියෙනවා. සනත් ජයසූරිය තමාගේ වසර 22ක ක්‍රිකට් දිවිය තුළ ටෙස්ට් තරඟ 110කුත් එක් දින තරඟ 445කුත් T20 තරඟ 31කුත් ක්‍රීඩා කළා තිබෙනවා. එහිදී ඔහුගේ ක්‍රිකට් සමකාලීනයන් වුණු තිලකරත්න දිල්ෂාන් සහ උපුල් තරංගත් ඕස්ට්‍රේලියාවේදී ඔහුත් එක්ක එකතු වෙනවා කියලා තමයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරලා තිබුණේ. ඇත්තටම තිලකරත්න දිල්ෂාන් තමයි සනත් ජයසූරියට මෙම පුහුණු තනතුරු බාර ගන්න කියලා ආරාධනා කරලා තියෙන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් වලට අත්‍යවශ්‍ය මෙවැනි ක්‍රීඩකයින් රට හැර යාම කතරම් සෝචනීයද? ඔබගේ අදහස පල්ලෙහැන් කමෙන්ට් කරන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු. ජය වේවා.